අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඩයිලොග් සමග අත්වල් බැඳ ගනිමින් සියත ලෙංගතුකම අද දෙවන දිනටත් කොරෝනා වෛරසින් පීඩා විඳින ජනතාවට ආර්ථික වෛරසින් පීඩා විඳීමට ඉඩ නොදිය යුතුයි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් වර්තමානයේ රටේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතාවයන්ට හේතුව ටිල් වින් කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. රට තුළ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් පළමු අධ්‍යයන ඊයේ දින මහනුවරින් ගමන් ආරම්භ කළා. මේ අතර දෙවන අධ්‍යයන අද දින කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට නියමිතයි. සියත ලෙංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම රටතුල පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසරණව පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියලි ආහාර මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබා දීම සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් ආරම්භ කළා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉතාමත් සුරක්ෂිත ලෙස ඇසුරුම් කිරීම සහ ලොරි රථ වෙත නිකුත් කිරීමේ කාර්ය ඊ දින වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී අජා සෆික් මහතා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරු මහතා ප්‍රමුඛ අප ආයතනයේ ප්‍රවර්තන ආශය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. මෙලෙස සියත ලෙංගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරන ක්‍රියාන්විතයේ පළමු අධ්‍යයන මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්ර කර ගනිමින් ආරම්භ වුණා. ඒ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂන්ත කාර්යපිරු මහතා ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරු මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කාවින්ද කාර්යපිරු මහතාගේ මූලිකත්වයෙන් ඒ අනුව ප්‍රථමයෙන් මල්වතු මහාවිහාරයට ගොස් මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියල්කොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන්ගෙන් ආශිර්වාද ලබාගෙන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. දුගී ජනතාවගේ කුසගිරි නිවීම සඳහා ගන්නා ලද වටිනා උත්සාහයක් ඇටියට මේ කාරණය අගය කරන්නට ඕන. සියත සභාපතිත්වයේ දරන කාර්යපරිම මැතිතුමා මේ විදිහේ සත්කාරක සේවාවන් සිද්ධ කරනවා බොහෝ අවස්ථාවලදී. මේ බැරෑරුම් අවස්ථාවේදී මහජනතාව ගැන කරුණාවෙන් මේ සත්කාරය සිද්ධ කිරීම මෙහෙමින් අගය කළ යුතු කාරණයක්. මහජනතාව සරල ජාම් ජීවිතයක් අපි හුරු කරගමු, උත්සාහවන්ත වෙමු, ධාර්මික වෙමු. ඒ බලාපොරොත්තුව තමයි මා හිතන්නේ සියත ආයතනයත් සමාජගත කරන්නට උත්සාහ කරන්නේ. ඉන් අනතුරුව ගිරිහාගම ශ්‍රී සුමංගලාරාම පුරාණ විහාරස්ථානයේ වෙත ගොස් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහර දීම මෙලෙස සිදු වුණා. අනතුරුව අස්කිරි මහාවිහාරයේ වෙත පැමිණ අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී අතිපූජ්‍ය නාරම්පණවේ ආනන්ද හිමියන්ගෙන් ආශිර්වාද ලබා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබුවා. ඉන්පසුව එම ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදා කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා වෙත බාර දීම සිදු කෙරුණා. සියත ආයතනයේ කාර්යපිරුම් මැතුමන්ට අද දවසේ මහනුවර දිස්ත්‍රික් තියෙන සියලුම පිරිවෙන් සඳහා දානමාන සම්පාදනය කර ගැනීමට අවශ්‍ය කරන දානෝපකරණ පාර්සල් 75ක් පමණ මේ අවස්ථාවේදී පරිත්‍යාග කළා. අපි මේ අවස්ථාවේ සියත ටීවී ආයතනයේ මේ කරන සමාජ සත්කාරක මෙහෙවරට මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන් වෙනුවෙන් අපගේ කෘතඥතාව පළ කරන්න කැමැතියි. ඒ වගේම අද සමස්ත ජන සමාජයේ මේ තත්ත්වයට පත්ව සිටින අවස්ථාවේ මානුෂීය වශයෙන් කරන මහඟු උපකාරයක් හැටියටත් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමැතියි. පන්සල්වලට විහාරවලට ගිහින් විශේෂයෙන්ම සියත සමග ඩයලොග් එකතු වෙලා කරන සියත ලෙංගතුකම ව්‍යාපෘතිය සංඝයා වහන්සේලාට පීඩාවට පත්වන ජනතාවට වියලි සලාක ආහාර ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. විශේෂත්වය තමයි මේ රටේ තියෙන විහාරස්ථාන සහ සිද්ධස්ථාන හරහා මේ
ද්‍රව්‍ය ලබා දී මාතම සම්බන්ධ වුණා සියත විශ්වවිද්‍යාල මහජාල සභාවතුමා ප්‍රසන්න කාර්ය ප්‍රමුඛතුමත් ඒ අධ්‍යක්ෂ කාවින්ද කාර්ය ප්‍රමුඛතුමත් තසමිනු පුණ්‍ය කර්මය ඒක නිසා මේ සම්බන්ධ වෙච්ච දායක ආයතනයට සියලු මහායතන වලට ප්‍රමාණෙන් න්‍යාසය පිට කරනවා අපගේ ස්නේහසේ දැත් අත්‍යවශ්‍යම මොහොතක විශ්වවිද්‍යාල මහජාලයේ සියත ලිංගතුකම ඩයලොග් සමග රැගෙන අද දවසේදී ඓතිහාසික සෙන්කටගලපුර ශ්‍රී දළදා වහන්සේගේ ශක්තිය ආශිර්වාදය ලබා ගනිමින් අප සෙන්කටගලපුර වෙරින් මහනුවරණුයි ගමන් ආරම්භ කළේ මේ සියලු කාර්යයන් සමග ඒක රාශී වෙමින් විශ්වවිද්‍යාල මහජාලයේ ගරු සභාපතිතුමන් ප්‍රශාන්ත කාර්යපිරුම මහත්මානන් ඒ වගේම ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම මහත්මානන් සාකානු කාර්යපිරුම මහත්මානන් ඒක රාශී වි සිටියා ඒ සියල්ලන්ගේ සහභාගීත්වයෙන් අද පළමු වන දවසේ සියත ලෙන්ගතුකම ඩයලොග් පූර්ණ ශක්තිය සමග අද දවසේදී නිමවට පත් කළ බව අප විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ අතර සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් සිදු කෙරෙන සමාජ සත්කාර වැඩසටහනේ දෙවන අදියර හෙට දින කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට නියමිතයි ඒ අනුව කැලණිය රජමහා විහාරයේ අතුරුගිරිය පෝරේ පුරාණ විහාරයේ රුක්මල්ගම ධර්මවිජය ආශ්‍රමයේ සහ කොමගම පුරාණ විහාරය යන විහාරස්ථාන වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහර දීමට සූදානම් කර තිබෙනවා සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳීමට ඉඩ නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. අපි මෙය දකින්නේ සෞඛ්‍ය ගැටලුවක් ලෙසයි. නමුත් මේ නිසා නොබෝ දිනයකින් මුළු ලෝකයටම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි අපේ රටේ තත්ත්වය ගැන හිතමු. දේශීය ආහාර නිෂ්පාදනයේ විදේශයෙන් ගෙන්වෙන ආහාර ඖෂධ බාධාවකින් තොරව ගෙන්වා ගැනීම. ධීවර හා සත්ව නිෂ්පාදන සැපයුම් සහ තේ කර්මාන්ත ඇතුළු අදාළ කර්මාන්ත පවත්වාගෙන යෑම අනිවාර්ය කරුණක් වෙනවා. නමුත් මේ සියල්ල කළ යුත්තේ ඒ ශ්‍රේෂ්ත්‍රයන්ට සම්බන්ධ සියලු දෙනාම රෝගයෙන් ආරක්ෂ කර ගැනීමට මූලිකත්වය දෙමිනුයි. පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සහන ලබා දීම ඒ පිළිබඳත් රජයේ අවධානය යොමු විය යුතුයි. බැංකු ක්‍රමය කඩා නොවැටි පවත්වාගෙන යා යුතුයි. ඒවන්ට සම්බන්ධ වන සේවක සේවිකාවන් ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා වඩාත් පුළුල් හා විවෘත ඇසකින් මේ අර්බුදය දෙස බැලිය යුතු බවත් අදට වඩා හෙට ගැන සිතිය යුතු බවත් මම වගකියුතු පාර්ශ්වයන්ට පෙන්වා දෙන්න කැමතියි. 1. ආණ්ඩුවට ලැබෙන සීමා සහිත ආදායම් නිසා කලින් සම්මත කළ අතුරු සම්මත ගිණුම මේ අර්බුදයට සෑහෙන්නේ නැහැ. ඒ නිසා කාලයට ගැලපෙන පදි අතුරු සම්මත ගිණුම සංශෝධනය කළ යුතු වෙනවා. 2. ජාත්‍යන්තර මූල අරමුදල සිය සැලසුම් අප්‍රේල් මාසයේ මැදදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 3. පවත්නා තත්ත්වයත් ඉදිරියේ උදා විය හැකි තත්ත්වයත් සැලකිල්ලටගෙන පොදු ආර්ථික සැලැස්මක් සකස් කළ යුතුයි. දැනට මහා බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති පියවර ප්‍රමාණවත් නොවන නිසායි. ඒ නිසා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසත් ඒ පියවර පිළිබඳ ජනතාව දැනුවත් කරන ලෙසත් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳින්න ඉඩදිය යුතු නැති බව මම අදාළ සියලු වගකියුතු පාර්ශ්වයන්ට කාරුණිකව පෙන්වා දෙන්න කැමතියි. කොරෝනා වෛරසය හමුවේ වර්තමානයේ වන විට රටේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතාවයන්ට හේතුව පාලකයන්ගේ අඩුපාඩු සහිත දැක්ම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති සමර උත්සවයකදී ජනතා විමුක්ති පෙරමුණේ 49 වන අප්‍රේල් විරු සමරුව මේ වන විට රට තුළ පවතින තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට එම පෙරමුණේ නියෝජිතයින් කටයුතු කළා. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. රටපුරා සිටින සහ විදෙස්ගතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින්ට මෙම අවස්ථාව සජීව ලෙස මුහුණු පොත හරහා ලබා දීමට එම නියෝජිතයින් කටයුතු කළා. අද ලෝකේ පුරාම අපි දකිමින් ඉන්නේ මරණ බය ජීවත් වෙන මිනිස්සු. මිනිසා කියලා කියන්නේ සාමූහික එකට ජීවත් වෙන්න ඕන පිරිසක්. ඒ මිනිස්සුන් වෙන් කරලා හුදකලා කරන්න උත්සාහ කරමින් හිටියේ ධනපති ක්‍රමය. අද කොරෝනා වසංගත තත්ත්වයෙන් මිනිසුන්ට එකිනෙකා සමග එකතු වෙන්න බාධා කරලා තියෙනවා. අද අපේ රටේ ජනතාව එක පැත්තෙන් ගත්තොත් විශාල බියකින් අනිත් පැත්තෙන් ඉතාම දුෂ්කර තත්ත්වයකින් තමන්ගේ රැකියා කරගැනීමේ අවස්ථාවන්ට අහිමි වෙලා තියෙනවා.
තමන්ගේ අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් වර්ග මිලදී ගැනීම හැකියාව අඩු වෙලා තියෙනවා. ඇත්තට ගත්තොත් මෙතරම් දුෂ්කරතාවයකට මුහුණ පාන මෙතරම් කැපකිරීමක් කරන ජනතාව සිද්ධුුනේයි ඒකට හේතුව තමයි මොකද්ද මේ අපේ රටේ පාලක පන්තියේ තිබිච්ච දැක්මේ අඩුපාඩුකම. අපි කවුරුත් විශ්වාස කරනවා මේ වගේ විපතකදී අපි ඔක්කොම එකට ඉන්න ඕන. අපි හැමදාම කිව්වා වගේ මේ මොහොතේ අපි කාගෙත් ප්‍රාර්ථනාව අපි ඔක්කොම එකතු වෙලා කොරෝනා පරද්දමු කියන එක. ඒ නිසා අපේ මූලික අරමුණ බවට පත් වූත්තේ මේ මොහොතේ ඉතා ඉක්මනින් අපේ රටේ මේ කොරෝනා වසංගතය පරද්දලා අපේ රට ජනතාවට සාමාන්‍ය ජන ජීවිතය ගෙවන්න පුළුවන් තත්ත්වයක් උදා කර ගැනීම. ඒ වෙනුවෙන් අපිට ජනතා විමුක්ති වුණ කරන්න පුළුවන් හැමදේම කරන්න අපි ලෑස්ති අපි කරමින් ඉන්නවා. මේ අනතුර කල්ැතු හරියට දැක්කනම් අපි හිතනවා අපිට මේ ප්‍රශ්නේ සමාජගත කරගන්න නැතුව බේරගන්න තිබ්බ කියලා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සමගි සහන අරමුදල මගින් සිදුකරන සමාජ සත්කාර වැඩසටහනේ පළමු අදියර ලෙස මුක ආවරණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම ඊයේ සිදු කෙරුණා. කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම අරමුණු කර ගනිමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත එම බලවේගයේ සමාජිකයින්ගේ අරමුදල් පරිත්‍යාගයෙන් සාමූහිකව ගොඩනැගුණු සමගි සහන අරමුදල මගින් සිදු කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහනේ පළමුවැන්න ලෙස මුඛාවරණ දසදහසක් අද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දෙනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පළවෙනි අදියර වශයෙන් මේ අරමුදලක් ඇති කරලා සියලුම අපේක්ෂක 268ක් විතර ප්‍රමාණයක් ඉන්නවා සමගි ජන බලවේගයේ. ඉතින් අපි ටිකක් විශාල මුදලක් අපි එකතු කරලා බලාපොරොත්තු වෙනවා යම් යම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒකේ පළවෙනි අදියර වශයෙන් අපි PHI මහත්මීන්ට මුහුණු ඇසුම් ලබා දීමේ වැඩපිළිවෙළක් පටන් ගත්තා. අද ගිහිල්ලා අපි ඩිරෙක්ටර් ජෙනරල් මැතිතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ වගේම PHI සංවිධානයේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු ඒ නිලධාරී මහතුරුන්ට මේ අද පරිත්‍යාගය අපි කරා. ඔවුන්ට මේ ලබා දෙන්නත් ඒ වගේම අත්වැසුම් ලබා දෙන්නත් ඊපස්සේ අපි බලාපොරොත්තු වෙනවා පොලිසියට ඒ වගේම ග්‍රාමසේවක මහතුරුන්ට ඒ වගේම දැන් මේ ඇඳිරි නීති ඉවත් කරොත් විශේෂයෙන්ම භාණ්ඩ මිලදී ගන්න එන පිරිසටත් මේක අත්‍යවශ්‍ය කාරණයක්. දැන් මම ඊයේ දැක්කා ඇමරිකාව සහ අනිකුත් බලවත් රටවල් මේක රෝග වාරණය කිරීම සම්බන්ධයෙන් කතා කරද්දී අවශ්‍යම දේ තමයි මේ මුහුණු වැස්ම කියන එක තමයි සර්ජිකල් මාස්ක් එක තමයි අත්‍යවශ්‍යම කාරණා බවට සඳහන් කරේ. මේක වළක්වා ගැනීමේ එන්නතක් හොයනවා වෙනුවට මම හිතන්නේ මුහුණු වැස්ම කියන එක තමයි ඒ සියලු වෛද්‍යවරු මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. බලාපොරොත්තු වෙන්නේ මේ මුහුණු වැස්ම පුළු පුළුවන් විදිහට අපේ සියලු ජනතාවට මේක අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් කරන්න තමයි ඉදිරි අනාගතයේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඇතැම් දේශපාලකින්ගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව හිටපු රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතා පවසනවා. කෑකල්ල ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සමහරක් දේශපාලඥයන් ඉල්ලීමක් තියෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. නමුත් අපි බලන්න ඕනේ මේක ඇත්තටම මේ අවස්ථාවේදී අවංක චේතනාවෙන් කරන වැඩක්ද කියන එක තමයි අපිට පැහැදිලි නැත්තේ. මොකද පාර්ලිමේන්තුව කැඳවීම තුළින් ඒක නතර කරන්න නැමේ ව්‍යාප්ත කරන්න තමයි වෙන්නේ. මොකද විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දහස් ගාණක් සේවය කරනවා. ඒතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. සියලු දෙනා නිරෝධායනය වෙලා නැමේ ඉන්නේ. ඒක නිසා පාර්ලිමේන්තුව කැඳවෙනක මේ අවස්ථාවේ අවශ්‍යතාවයක් නැහැ කියන තැන තමයි අපි ඉන්නේ. අපි හිතන්නේ මේක ඇත්තටම අවංක චේතනාවකින් නැමේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද මන්ත්‍රීවරයාගේ වැටුප ගැන හිතලා එහෙමත් නැත්නම් විශ්‍රාම වැටුප ගැන හිතලා තමයි මේගොල්ලන් නැවතත් පාර්ලිමේන්තුව කැඳවන්න ඉල්ලීම් කරලා තියෙන. අද ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව කැඳවලා කෝටි ගණනක් වියදම් කරලා ඒ මුදල අද අපිට කොරෝනා වසංගතය තුරන් කිරීම සඳහා මුදල් වෙන් කරන්න අවස්ථාවක් තියෙන එක නිසා අපි ඉල්ලීමක් කරනවා. ඔය කියන ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ට දේශපාලඥයන්ට ගමට ගිහිල්ලා තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ගිහිල්ලා යම් කිසි දෙයක් ගමට ගිහිල්ලා කරන්න කියලා අපි ඉල්ලීම් කරනවා. උදස්සන පුවත් විකාශය අවසන්. තම තුන්සුම් පුවත් දැනගැනීමට පිවිසෙන්නේ ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යන කමෙම මධ්‍යම පුවත් විකාශයන් සමඟ ඔබට සුබදායි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.